තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සිරස FM ශ්‍රවණය කරන සියලු සදහැවතුන්ට. අද වප්පුර 15ක පොහෝ දවස. බෞද්ධ ඉතිහාසයේ තුල අතිශය වැදගත් පුණ්‍ය ක්‍රියාවන් සිදු වුණු දවසක්. බුදුරජාණන් වහන්සේ තවුසිතා දෙව්ලොව සිට සංකප්පපුරයට වැඩම වීමත් එමෙන්ම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුසුනේ පවිත්‍ර ලබා ගැනීමත් විවරණ ලැබීමත් පෙරවස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීමත් ඉන් අනතුරුව චීවර මාසයත් මේ ආරම්භ වෙනවා. ඉතින් මේ ආදී ලෙස විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු වුණු සහ සිද්ධ වෙන්නට નિયમિત පුණ්‍යවන්ත කාලයක්. අවසරයි අපේ ස්වාමින් වහන්සේ මේ වස්තුන් මාසයේ පුරාවටම සදහවත් බෞද්ධ ජනතාව බොහෝ කුසල් සම්පාදනය කරන කාලයක්. ඉතින් ඉදිරි මාසෙත් අපේ ස්වාමින් වහන්සේ ඒ ආකාරයටම පින් කටයුතු නිරත විය හැකි කාලයක්. ඒත් අපිට සමහර වෙලාවට හරියාකාරව මේ වස්තුන් මාසය මේ චීවර මාසය ගත කරන්නේ කෙසේද? පුණ්‍ය කටයුතු වලට සම්මාදන් වන්නේ කෙසේද? සහභාගී වන්නේ කෙසේද? අප හැසිරිය යුත්තේ කෙසේද? කියන කාරණාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් මතුවෙනවා. අපට මෙය ඉතාමත්ම කරුණාවෙන් පහදලා දෙනසේක්වා කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. පින්වත් නෝන මහත්මිය, විදර්ශනා රාත්‍රිය උදෙසා මුලින්ම මට යොමු කරන ප්‍රශ්නේ උනේ අද මේ සුන්දර 15ක පොයේ දවසේ පුරා වස්තුන් මාසයක් වස් සමාදන් වෙලා විහාරස්ථානවල ආරාමවල කුටිවල වැඩ සිටිය ගෞරවනීය මහා සංඝරත්නය අද වස් පවාරණයන් සිද්ධ කරන සුන්දර පොයේ දවස. ඒ නිසා අදින් පස්සේ එළඹෙන මාසය චීවර මාසය හැටියටයි ගැනෙන්නේ. මෙන්න මේ චීවර මාසය පුරාවට අපි කොයි ආකාරයෙන්ද ගිහි පින්වතුන්ලා හැටියට මේ වස් පින්කමේ උපරිම ඵලය අපේ ජීවිතවලට එකතු කරගන්නේ කියන කාරණේයි මුලින්ම ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට යොමු කළේ විදර්ශනා රාත්‍රියේ. පින්වතුනි, අපි තේරුම් ගන්න ඕනේ අවුරුද්දකින් හතරෙන් එක් කොටසක් තමයි මාස තුනක් කියලා කියන්නේ. වස්සානයක් කියලා කියන්නේ මේ මාස තුන අවුරුද්දෙන් හතරෙන් එක් කොටසක්. බුදුරජාණන් වහන්සේ වැසි සමය උපයෝගී කරගෙන එදා දඹදිව උපක්‍රමශීලීව උත්සාහ කරන්න ඇත්තේ මේ වස්තුන් මාසය, මේ වැසි තුන් මාසය අපිව එක තැනකට සීමා කරලා, චාරිකාවේ වැඩිම සීමා කරලා, අපේ ගුණදහම් අපේ සීලය ශක්තිමත් කරලා පින්වතුනි පැවිදි පක්ෂෙත් ඒ තුලින් ගිහි පක්ෂෙත් කුසල් ධර්මයන් ශක්තිමත් කරලා සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක් ලබලා දෙන්න කියලා භික්ෂුවක් හැටියට මම විශ්වාස කරනවා. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ කුසල් සංස්කාරයන්ගේ ඵලයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන්නේ මේ උතුම් සංඝරත්නය කියන්නේ පින්වතුනි කුසල් ධර්මයන්ගේ ඵලයක්. කුසල් ධර්මයන්ගේ ඵලයක් තමයි සමස්ත ලෝකවාසී ජනතාවගෙම සම්මා සම්බුද්ධ ශාසනයක් හැටියට විපාකයට එන්නේ. ඒ නිසා අපි තේරුම් ගනි අපේ ජීවිත තුළින් කුසල් ධර්මයන් පිරිහෙන්න පිරිහෙන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය පිරිහෙන්න පිරිහෙන්න පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය පිරිහිරා යනවා. සංඝ සමාජයේ තියෙනා වූ ගුණාත්මක භාවයන් පිරිහිලා යනවා. එමනම් පින්වතුනි ශාසනයක් ආරක්ෂා වෙන්නේ කුමන හේතුවක් තුලින්ද? ජනතාව තුල වැඩෙන්නා වූ දස කුසල් ධර්මයන්ගේ ශක්තියෙන්. ජනතාව තුල වැඩෙන්නා වූ ආර්ය ශ්‍රාංග ශක්තියෙන්. ජනතාව තුල වැඩෙන්නා වූ දානේ සීලේ මෛත්‍රියේ ශක්තියෙන්. ඒ නිසා අපි බොහෝම නිහතමානීව කරුණාවෙන් තේරුම් ගන්න ඕනේ මේ වස් තුන් මාසයේ පුරාවට අපි කරගත් ආ උතුම් පින්කම් පින්වතුනි ඊළඟ වස්ස දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවායි කියන කාරණය. මොකද මේ වස් තුන් මාසය තුල සමස්ත බෞද්ධ ජනතාව, සත්පුරුෂ බෞද්ධ ජනතාව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා තමන්ගේ පන්සලත් එක්ක එකතු වෙලා ආරණ්‍ය ස්වාමින් වහන්සේලා සමග මුහු වෙලා පින්වතුනි අප්‍රමාණ කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් වස්තුන් මාසය. සීලේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය, ත්‍යාගයේ ශක්තිය, සම්මාදිට්ඨිය අර්ථයන්ගේ ශක්තිය,
සම්මා වායාමයන්ගේ ශක්තිය ජීවිතයට එකතු කර ගන්නා වූ තුන් මාසයක්. ඒ නිසා මේ තුන් මාසය තුල අපි හැමෝම එකතු වෙලා මහා සංඝරත්නය මුල් කරගෙන මහා සංඝරත්නයේ ප්‍රාතිමෝක්ෂ සීලයට අමතරව තවත් සීලයන් සමාදන් කරවලා අපිව එක තැනක තියලා චාරිකාවේ වැඩිම සීමා කරලා පින්තුනේ සංඝයාගේ ගුණාත්මක භාවය උපයෝගී කරගෙන ගිහි සමාජයේ සිව්පසයෙන් අප උපස්ථාන කරන්න සලස්වලා ගිහි සමාජයේ කුසල් පක්ෂය වැඩි කරනවා. ගිහි සමාජයේ පින වැඩි කරනවා. පැවිදි පක්ෂයේ පින වැඩි කරනවා. ඒතකොට මේ ගිහි සමාජයේ පැවිදි සමාජයේ පින කුසලයේ වැඩි වෙද්දී පින්තුනේ එයම සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කිරීමට ශක්තියක් වෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ ඔබ මේ උතුම් වස්සානය උතුම් කුසල් ධර්මයන් තුල දස කුසල් ධර්මයන් තුල ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ඔබ ආර්ථවත්ව ජීවත් වුණා නම් ඔබට සතුට වෙන්න පුළුවන්. මම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඊළඟ වස්සානය දක්වා ආරක්ෂා කරගන්න රැකගන්න පෝෂණය කරගන්න පින්වතුනි ඔබේ ශක්තිය ඔබ ලබා දුන්නා කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේට මේ උතුම් තෙරුවන් ලෝකයේ තුල තව තව ජීවත් කරන්න. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයේ තුල තව තව ජීවත් කරන්න. පින්වතුනි අපි මේ වස්තු මාසය පුරාවට කැප වුණායි කියන සතුට අපේ ජීවිතවල අපිට ඇති කරගන්න පුළුවන්. දැන් අදින් පස්සේ උදා වෙන චීවර මාසය වස්පවාරණයන් සිද්ධ කරලා ඒ නිසා මේ චීවර මාසය තමයි පුණ්‍ය මාසය. ඔබලා මේ වස්තු මාසයේ කළා වූ පින්කම් වල සාරය ඔබේ ජීවිතවලට එකතු කර ගන්නා වූ මාසයයි චීවර මාසය කියන්නේ. ඒ නිසා පින්තුල්ලා දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම මේ චීවර මාසය තුල කර ගන්නා වූ සෑම පින්කමක්ම පින්තුනි ආමිෂයේ ඉක්මවා ගියා වූ උතුම් ප්‍රතිපත්ති පූජාවක් ඇටියට මේ පින්කම් සිද්ධ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් යම් පුණ්‍ය කර්මයක් සිද්ධ කරයිද ඒ පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා පින්වත්. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් මේ ලෝකේ නැහැ. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකද මෛත්‍රියයි තියෙන්නේ ආමිසයට මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. විදර්ශනා නුවණ මතු කළ දෙන පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒ පුණ්‍ය කර්මය මොකද්ද? ඔබ මොහොතක් සතර සතිපට්ඨාන ධර්මයෝ ජීවිතයට එකතු කර ගනීද? එය මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් කියලා. එය ප්‍රතිපත්තිමය පූජාවක් බවට පත් වෙනවා කියලා. එය විදර්ශනා නුවණ මතු කරලා දෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා දෙන සුන්දර පින්කමක් බවට පත් වෙනවා කියලා. එමනම් පින්වතුල්ලා දක්ෂ වෙන්න වස්තු මාසය අවසන් කරන අද දවසේ හෙටින් චීවර මාසය උදා වෙනවා. සෑම පන්සලකම කටින පින්කම් තියෙනවා, කටින පෙරහැරවල් තියෙනවා, සාංගික දානමය පූජා තියෙනවා, පිරිකර පූජාවන් තියෙනවා, කටින වස්ත්‍ර පූජාවන් තියෙනවා, සිව්පසේ නැප උපස්ථානයන් මුළු මාසෙ පුරාවටම දුවනවා ලංකාවේ දහස් ගානක් විහාරස්ථාන ආරණ්‍යවල. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න ඕනේ මේ කරන සෑම පින්කමක්ම මේ චීවර මාසය තුල කරන සෑම පින්කමක්ම පින්වතුනි විදර්ශනා නුවණ වැඩෙන පින්වතුනි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන විදර්ශනාමය සප්ත බොජ්ජංගයන් වැඩෙන පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය වැඩෙන පින්වතුනි මහත්ඵල මහානිසංස පින්කම් බවට ප්‍රතිති පූජාවන් බවට මේ පින්කම් පත් කරගන්න. එනිසා මොහොතක් ඔබ කනා කරන්න මේ වස්තු මාසය පුරාවට සිහියට නගාගෙන ඔබට මතක ඇති මීට මාස 3කට පෙර ආතුව ඔබේ ගමේ විහාරස්ථානයට ඔබේ ගමේ ආරාමයට කුටියට ගිහිල්ලා සාමින් වහන්සේලාට අර සුදු මල් ගොටුවක් පූජා කරලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න ති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා මේ වස්තු මාසය මේ ආරාමයේ වැඩ සිටිත්වා අපි ඔබලාට සිව්පසේ නැප උපස්ථාන කරමි කියලා ඔබ ආරාධනයක් සිද්ධ කරන්න ඇති. පින්තුනි මේ ආරාධනය සිද්ධ කරපු මොහොතේ පටන් මාස 3ක් ගෙවිල යන මේ සුන්දර රාත්‍රිය දක්වා සිහියට නගා ගන්න. සිහියට නගාගෙන පින්තුනි මේ වස්තු මාසය ඔබලා සතර සටිපට්ඨානයේ මතු කරගෙන මේ වස්තු මාසයේ සුන්දර ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කරගන්න මේ සුන්දර රාත්‍රිය ඔබ දක්ෂ වෙන්න.
ඒ උදෙසා ඔබ මොකද්ද කරන්න ඕනේ ඔබ දැස් පියාගෙන මේ සුන්දර විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන සිරස ගුවන් ඉදිරියේ වාඩි වෙලා ඔබ දැස් පියාගෙන මොහොතක් කල්පනා කරන්න ඔබලා වස් ආරාධනා කරපු මොහොතේ පටන් මේ මොහොත දක්වා මේ පුරා තුන් මාසයේ පින්වතුනි මේ සෑම පින්කමක්ම සිද්ධ කරගත්තේ ඔබේ රූපය මුල් කරගෙනයි ඔබේ රූපයට හොඳින් හිත යොමු කරන්න කොයි දේ සිද්ධ කළේත් ඔබේ රූපය මුල් කරගෙනයි බාහිර රූපයන් මුල් කරගෙනයි එනිසා ඔබේ රූපය ඔබ හොඳින් සිහියට නගා ගන්න මොහොතක් ඔබේ රූපය කායානුපස්සනාවෙන් මේ මොහොත දකින්න දැස් පියාගෙන ඔබේම රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් හැටියට නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද ඔබේ රූපයත් ඔබේ ඥාතීන්ගේ ඔබේ හිතවතුන්ගේ අනිකුත් සතර පේරුවේ දායකයින්ගේ වස් සමාදන් වුණ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ රූපයන් මුල් කරගෙනමයි පින්තුනේ මේ පින්කම සිද්ධ වුණේ ඒ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපය මුල් කරගෙනයි මේ පින්කම් සිද්ධ වුණේ ඒ නිසා ඔබ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කියන මේ කාරණා දෙකම මොහතක් දැස් පියාගෙන පිංගතුනේ කායානුපස්සනාව තුළ විසිරුවන් මොහතක් ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න වස්තු මාසෙම කරගත්තා වූ පිංකම් සිහියට නගාගෙන ඒ සෑම පිංකමකටම මුල් වෙච්ච ඔබේ රූපය සිහියට නගාගෙන පිංගතුනේ ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට මොහතක් දකින්න මනසින් ඔබේ රූපය ගලවන්න ඔබට මේ මොහොතේ සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තාමත් නැත්නම් ඔබ දැස් පියාගෙන හිත සමාධිමත් කරගන්න දැස් පියාගෙන මේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාසයට හොඳින් හිත පිහිටන්න බාහිර සිතුවිලි වලට යන්න එපා බාහිර ශබ්ද වලට හිත යන්න එපා ඔබ ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි සිත ඍජුව පිහිටවා ගන්න ආස්වාසයේ උඩට ගනිද්දී ඇති වෙනවා කියලා දකින්න උෂ්ම රැල්ලත් එක්ක ඔබේ සීය හොඳින් අරන් යන්න ආස්වාසයේ බැහැරට යද්දී ප්‍රාස්වාසයේ සිද්ධ වෙද්දී නැති වෙනවා කියලා නුවණින් දකින්න ආස්වාසයේ ප්‍රාස්වාසයේ මුල් කරගෙන ආස්වාසයේ ඇතිවීමත් ආස්වාසයේ නැතිවීමත් හොඳින් නුවණට දකින්න බාහිර සිතුවිලි වලට හිත යන්න දෙන්න එපා සුලන් රැල්ලත් එක්ක හිත අරගෙන යන්න සුලන් රැල්ල ඉහළට ගනිද්දී ඇති වෙනවා කියලා දකින්න පහළට හෙලද්දී නැති වෙනවා කියලා දකින්න සුලන් රැල්ලට හිත ඍජුව පිහිටවා ගන්න සුලන් රැල්ල කෙරේ හිත ඍජුව පිහිටවා ගනිද්දී ඒ සුලන් රැල්ල හමුවේම ඔබේ සිත සමාධිමත් හිතක් බවට පත් වෙනවා ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබ මනසින් පින්තුණී ඔබේ රූපය ගලවන්න ඔබේ රූපය කෙරෙහි හොඳින් සිහිය පිහිටවා ගන්න මුලින්ම බාහිර සිතුවිලි වලට යන්න එපා සමාධිමත් හිතෙන් ඔබේ රූපය කෙරෙහි හොඳින් හිත පිහිට ගන්න ඔබේ රූපය කෙරෙහි හොඳින් ඔබේ සිත පිහිටුනා නම් ඔබ මනසින් ඔබේ රූපය විවෘත කරන්න ඔබේ රූපය ගලවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණප භාවනාවේදී ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කියලා කෙස් ලොම් නිය සම්දත් මස්සට නහර පින්තුනි කොටස් 32කට දැන් ඔබේ රූපය ගලවන්න දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ දැන් ඔබේ රූපය ගලවලා ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න දැන් මනෝමය රූපයක් මොකද ඔබේ රූපයයි ගලවලා තියෙන්නේ දැන් ඔබ වටේ පිටේ බිම බලද්දී කොටස් 32ක් දැන් බිම තියෙන්න ඕනේ කෙස් ලොම් නිය සම්දත් මස්සට නහර පින්තුනි මේ කොටස් 32 දිහා හොඳින් නුවණින් බලන්න ඔබ මනසින් ඔබේ කෙස්රොද අතර ගන්න කෙස්රොද අතට අරන් නුවණින් පීර පීර බලන්න මේ කෙස්රොද තුල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියනවද මේ කෙස්රොද තුල නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද නෑ පිංගතුනි දිරා යන කෙස් ගොඩක් සුදු පැහැගත් වෙන කෙස් ගොඩක් කවදා හරි බාහිර පසට මුහු වෙන කෙස් ගොඩක් ඊළඟට ඔබේ දත් ටික ගන්න ඔබේ නියපොතු ටික ගන්න නුවණින් පීර පීර බලන්න මේ දත්වල නියපොතුවල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියනවද නිට්ටයයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද නෑ පිංගතුනි දිරා යන දත් ගොඩක් දිරා යන නියපොතු ගොඩක් පිංගතුනි
අවසානෙ මහ පොළවට පස් වෙන නියපොතු ගොඩක් නුවණින් පීර පීර නැවත නැවත බලන්න මේ දත්වල නියපොතු වල මමයේ මගේ මගේ ආත්මය දෙක කියලා දෙයක් නැහැ පිංගතුනි ඊට පස්සේ ඔබ මේ සම්මස්සට නහර ගන්න එකින් එක නුවණින් පීර පීර බලන්න මේ සමේ මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනවාද මේ මස්වල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනවාද මේ ඇටවල ඇට මිදුළු වල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනවාද නෑ පින්වතුනි මේ දෙතිස් කුණුපයම නරක් වෙලා කුණු වෙලා ගඳ ගහලා නිලමැස්ස වහලා පණුව ගහලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන දෙතිස් කුණුපයක් ඔබේ දෙතිස් කුණුපයත් බාහිර සතර මහා ධාතුවටම මුහු කළ ඔබ දකින්න ඔබේ කෙස් රොදක් මහා පොළවේ පසත් එකක් කරලා දකින්න ඔබේ නියපොතුත් ඔබේ දතුත් මහා පොළවේ පසත් එකක් කරලා දකින්න ඔබේ සම්මස්සට නහරලේ මේ සෑම දෙයක්මත් මහා පොළවේ පසත් එකක් කරලා දකින්න ඔබේ අධ්‍යාත්මික රූපයේ දෙතිස් කුණුපයක් හැටියට දැක්ක වගේම ඔබේ අධ්‍යාත්මික රූපයට මේ වස්තුන් මාසය තුල අරමුණා වූ සෑම බාහිර රූපයක්මත් දෙතිස් කුණුපයක් හැටියට දකින්න ඒ දෙතිස් කුණුපය කුණු වෙලා නරක් වෙලා පිංගතුනි බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න පිංගතුනි අපි කිනම් සමාජ තත්වයක ජීවත් වුණත් අපි කොයි ආකාරයෙන් සමාජය තුල කටයුතු වුණත් පිංගතුනි කවදා හරි දවසක මේ ශරීරය මේ සුන්දර රූපය දෙතිස් කුණුපයක් බවට පත් වෙලා පින්වතුනි මේක නරක් වෙලා කුණු වෙලා නිලමැස් වහලා පණුව ගහලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න ඔබේ දෙතිස් කුණුපයත් මහ පොළවේ පසත් එකම ස්වභාවේ සතර මහා ධාතුවක් හැටියට නුණින් දකින්න පින්වතුනි ඒ ඔබ දැක්කේ උතුම් කායානුපස්සනාවයි මේ උතුම් සුන්දර වස්සානේ උපයෝගී කරගෙන ඒ වස්සානේ තුලා කළා වූ පින්කම් උපයෝගී කරගෙන ඒ පින්කම් කිරීමට මුල් වුණා වූ ඔබේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් පින්තුණි ඔබ කායානුපස්සනාව තුල විසිරෝල දැක්වේ ඔබේ රූපය ඔබ මහ පොළවේ පස් ගොඩක් කරලා බාහිර සතර මහා ධාතුවක් බවටම පත් කරලා කායානුපස්සනාව තුල ඔබේ ජීවිතය ශක්තිමත් කරගත්තා ඊළඟට මේ සුන්දර වස්සානේ තුල ඔබ චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න පින්වතුනි ඔබ නුවණින් දකින්න ඔබ යම් දවසක මීට මාස 3කට පෙර ආතුව මහා සංඝරත්නයට වස් ආරාධනා කළාද ඒ වස් ආරාධනා කරපු මොහොතේ පටන් තුන් මාසය ගෙවී යන මේ මොහොත දක්වා ඔබ තුල සිතුවිලි කී දහහක් ඇති වුණාද සිතුවිලි කී ලක්ෂයක් ඇති වුණාද අනේ මම වස් ආරාධනා කළාය කියන තැන ඉඳන් පින්තුණි සිතුවිලි කී ලක්ෂයක් ඔබ තුල ඇති වුණාද අනේ අද වස් පවාරණ දවස කියලා මේ අවසාන සිතුවිල්ලක් දැන් ඇති වෙන මොහොතේ පින්තුණි සිතුවිලි දාස් ගානක් ලක්ෂ ගානක් ඔබේ සිත තුල ඇති වුණා ඔබේ සෑම සිතුවිල්ලකටම හිත යොමු කරන්න දැන් ඔබ නුවණින් දකින්න මොහොතක් අතීතයට යන්න වස් ආරාධනා කරපු මොහොතේ පින්තුණි ඔබ තුල ඇති වුණා වූ ඒ සුන්දර පුණ්‍ය සිතුවිල්ල සිහියට නගා ගන්න ඒ සිතුවිල්ල නිත්‍යද අනිත්‍යද ඒ සිතුවිල්ල අනිත්‍ය වෙලා ගියා ඔබ වස් ආරාධනා කරලා පළවෙනි දවසේම විහාරස්ථානෙට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාගේ දුක සැප සොයලා අවස බෝධි වන්දනාවන්ට බෝධි පූජාවන්ට සහභාගී වෙන මොහොතේ ඔබ තුලේ ඇති වුණා වූ සිතුවිලි එකක්වත් දැන් ඔබට අයිතිද පින්තුනි ඒ සෑම සිතුවිල්ලක් මානිත් වෙලා ගියා දවසින් දවස ඔබ වස්සානේ මුල් කරගෙන දානමය පින්කම් සීලමය පින්කම් මෛත්‍රීමය පින්කම් සියුපසේ නැපෝපස්ථාන කිරීමේ පින්කම් සවස බෝධි පූජා පින්කම් ධර්ම දේශනාමය පින්කම් පින්තුනි මේ සෑම පින්කමක් තුලින්ම සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි පින්තුනි ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න මේ සෑම සිතුවිල්ලක්ම සකස් වුණේ කුමක් ඇසුරෙන්ද පින්තුනි අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් පටිච්ච සමුප්පන්න විඥානයත් හේතුවෙන් සකස් වූ පස්සේ නිසාමයි පින්තුනි අධ්‍යාත්මික රූපය දෙතිස් කුණුපයක් නම් බාහිර රූපය දෙතිස් කුණුපයක් නම්
පටිච්ච සමුප්පන්න විඥාණය සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ ධර්මතාවයක් නම් පිංගතුනි කවදාක්වත් පස්සේ නිසා සකස් වෙන සිතුවිලි නිත්‍ය වෙන්නේ නැහැ අනිත්‍ය වූ රූපයක් අනිත්‍ය වූ විඥානයක් ඇසුරෙන් සකස් වෙන සිත කවදාක්වත් නිත්‍ය වෙන්නේ නැහැ ඒ නිසා වස් ආරාධනා කළ මොහොතේ පටන් වස් පවාරණය කරන මේ මොහොත දක්වා ඔබ තුල සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම ගෞරවනීය ගිහි පින්වතුන්ලාගේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා තුල ගෞරවනීය දායක පක්ෂය තුල මේ සකස් වූ සෑම සිතුවිල්ලක්ම හොඳින් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා නුවණින් දකින්න මේ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් පටිච්ච සමුප්පන්න විඥානීය නැමැති සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන ඵලයක් නිසා සකස් වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වෙනවා ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා පින්වතුනි ඔබ සුන්දර වස්සානය දැන් කායානුපස්සනාව තුල විසිරෙව්වා මේ සුන්දර වස්සානය ඔබ දැන් චිත්තානුපස්සනාව තුලත් විසිරෙව්වා පින්වතුනි මේ ළඟට ඔබ මේ සුන්දර වස්සානය වේදනානුපස්සනාව තුල විසිරවන්න පින්වතුනි ඔබට මතකද ඔබ වස් ආරාධනය කරපු මොහොතේ ඔබ තුල ඇති වුණ සැප වේදනාවන් අනේ මම ජීවිත කාලෙට පළමිනි වතාවට වස් පින්කමක් ආරාධනා කළා අනේ මම ජීවිත කාලයේ පුරාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට වස් පින්කමක් ආරාධනා කළා ඒ වගේමයි හැමෝම එකතු කරගෙන ගමේ හැමෝම සමගි කරගෙන දායක පිරිස් අතර පේරුව සමගි කරගෙන අනේ හැමෝම එකට අත්වැල් බැඳගෙන වස් ආරාධනා කරද්දී කොච්චරනම් ඔබ තුල සැප වේදනා ඇති වුණාද ඔබ හැමදාම පන්සලට ගිහිල්ලා හවසට බෝධි වන්දනා කරද්දී පිරිස එකතු කරගෙන මල් වට්ටි හදද්දී මල් වට්ටි පූජා කරද්දී පින්තුනි කොයිසානම් ඔබ තුර සැප වේදනාවක් නැති වුණාද සාමින් වහන්සේලා අභිවාදන සීලිස්ස කියලා ඔබට පින් අනුමෝදන් කරද්දී කොයිසා සැප වේදනාවක් ඔබ තුල ඇති වුණාද ඔබලා දානමය පින්කම් කරද්දී සීලමය පින්කම් කරද්දී ධර්මදේශනාමය පින්කම් කරද්දී මේ වස්සානය මුල් කරගෙන පින්වතුනි කොයිසානම් සැප වේදනාවක් ඔබ තුල ඇති වුණාද පින්වතුනි ඒ සෑම සැප වේදනාවක් දැන් මොකද වෙලා තියෙන්නේ ඔක්කොම අනිත්‍ය වෙලා ගියා ඔබ වස් ආරාධනය කරපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සැප වේදනාව දැන් ඔබට තියෙනවද ඔබ හවස බෝධි වන්දනා කරපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සැප වේදනාවන් දැන් ඔබට තියෙනවද මහා සංඝරත්නය අභිවාදන සීලිස්ස කියලා ඔබට පින් අනුමෝදන් කරපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සැප වේදනාවන් ඔබ ළඟ දැන් තියෙනවද පින්තුනි ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා ඒ විතරක් නෙමේ මේ වස්සානේ පුරාවට ඔබ තුල කොච්චර දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද පින්තුනි සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු නැති දේවල් කොච්චර සිද්ධ වෙන්නේ නැද්ද මහා සංඝරත්නය අතින් අඩුපාඩුවක් වෙච්ච වෙලාවේ මහා සංඝරත්නයේ යම් සීලේ දුර්වලතාවයක් දැක්ක වෙලාවේ ගිහි පින්වතුන්ලාගේ සමගිය බිඳුන වෙලාවේ ගිහි පින්වතෙක් බාධා කරපු වෙලාවේ ඒ වගේම මහා වැස්ස පහුගිය කාලේ පුරාවට මහා නියඟය මේ නියඟය වැස්ස නිසා කොයිසානම් හිත වේදනාවන් දුක් වේදනාවන් ඔබ තුල ඇති වෙන්නේ නැද්ද ඒ වගේම රෝගී භාවයන් නිසා පින්කම් වලට සම්බන්ධ වෙන්නේ නොහැකි වීම නිසා මිල මුදල් ප්‍රශ්න නිසා පින්වතුනි කොයිසානම් දුක් වේදනාවන් ඔබ තුල ඇති වෙන්නේ නැද්ද ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නැහැ පින්වතුනි එහෙනම් මේ සැප දුක් විඳීම් දෙකම අනිත්‍යයි ඒ වගේම උපේක්ෂා සහගත විඳීම් ඔබ කොච්චර ලබන්නේ නැද්ද පින්තුනි පින්කම් සිද්ධ වෙන වෙලාවේ ඔබ නිරතුරුවම මෛත්‍රී භාවනාව කරලා බුද්ධානුස්සතිය වඩලා ධම්මානුස්සතිය වඩලා සංඝානුස්සතිය වඩලා සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය වඩලා ඒ වගේම විදර්ශනා ධර්මයන් මොහොතක් වඩලා පින්තුනි ඔබ උපේක්ෂා සහගත සිතින් කොච්චරනම් පසු වෙන්නේ නැද්ද ඒ වගේම ඔබ මොන අසාධාරණයක් දැක්කත් ඒ අසාධාරණය මම සංසාරේ කළා වූ වරදක් හැටියට දැකලා ඔබේ ඉදිරියට ආපු සෑම බාධාවක්ම මමම සංසාරේ කරගත්තා වූ අකුසලයක් කියලා දැකලා ඒ බාධාවන්ට ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව ඔබ කොයිසා උපේක්ෂා සාගත සිත් ඇති කරගන්න නැද්ද පින්තුනි මේ වස්තු මාසයේ පුරාවට කොයිසා ඉවසීමකින් ඔබ කටයුතු කරන්නේ නැද්ද අනේ මම මේ සුන්දර වස්සානය ආරාධනා කළේ ප්‍රශ්න ඇති කරගන්න නෙමේ ගැටුම් ඇති කරගන්න නෙමේ කාටවත් චෝදනා කරන්න නෙමේ
කාගවත් වැරදි දකින්න නෙමේ ඒ නිසා මං මේ වස්සානේ තුල මොන පියාපතාවත් මොන විවේචනාවක් ඉංගතුනි මං ඒවා මධ්‍යස්ත සිතෙන් දරනවා කියලා මොන වැරද්ද ඉදිරියේත් ඔබ උපේක්ෂාවෙන් කොච්චරනම් ගත කරන්නේ නැද්ද නමුත් ඒ උපේක්ෂා ධර්මියෝ නිට්ටේද අනිත්‍යද පිංගතුනි ඒ සෑම දෙයක්ම වෙනස් වෙලා ගියා ඇයි වෙනස් උනේ මේ විඳීම සකස් උනේ ඇලීම ගැටීම උපේක්ෂාව සකස් උනේ පිංගතුනි පස්සය මුල් කරගෙනයි පස්සපච්චයා වේදනා පස්සේ හේතුයෙන් උ විඳීම සකස් වෙන්නේ පස්සය සකස් උනේ කුමකින්ද අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් සංස්කාරයන් හේතුයෙන් සකස් වෙන අනිත්‍ය වූ විඥානයත් හේතුයෙන් උයි පස්සේ සකස් උනේ නම් අධ්‍යාත්මික බාහිර රූපයන් අනිත්‍ය නම් විඥානයත් අනිත්‍ය නම් පිංගතුනි පස්සය හේතුයෙන් සකස් වෙන විඳීම් නිත්‍ය වෙන්නේ නැහැ ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වෙලා යනවා ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වෙලා යනවා කියලා හිතද්දී අපිට අරමුණු වෙන්නේ මේ සතර මහා ධාතුවමයි පිංගතුනි මේ රූපය දෙතිස් කුණුපයක් හැටියටමයි මේක මරණානුස්සතියක් හැටියටමයි මේක අට්ටික සංඥාවක් හැටියටමයි මේක සලායතනයන් ආයතන හයක් හැටියටමයි මේක කුණු වෙලා මහ පොළවට පස් වෙන පස් ගොඩක් හැටියටමයි පිංගතුනි රූපය අනිත්‍ය නම් රූපය ඇසුරෙන් සකස් වෙන සිතුවිලි රූපය ඇසුරෙන් සකස් වෙන විඳීම් අනිත්‍යයි කියලා මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී දැස් පියාගෙනම නුවණින් දකින්න දැන් ඔබ මේ සුන්දර වස්සානේ උපයෝගී කරගෙන පිංගතුනි කායානුපස්සනාව ජීවිතයට ගත්තා ඒ වගේම චිත්තානුපස්සනාව ජීවිතයට ගත්තා ඒ වගේම වේදනානුපස්සනාව ජීවිතයට ගත්තා පිංගතුනි දැන් ඔබ දැස් පියාගෙන මේ සුන්දර කටින පිංකම් තුලින් ධම්මානුපස්සනාව ජීවිතයට අතු කරගන්න පිංගතුනි මේ සියලු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ කායානුපස්සනාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් මේ වේදනානුපස්සනාව කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයක් මේ චිත්තානුපස්සනාව කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයක් ඒ වගේමයි මේ සුන්දර වස්සානයට මුල් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උතුම් ධර්ම රත්නය කියන්නේ මේ උතුම් සංඝ රත්නය කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි ඒ වගේමයි පිංගතුනි මේ ලෝකේ මුල වෙන අවිද්‍යාවේ පටන් මේ ලෝකේ අග වෙන ජාති ජරා ව්‍යාධි මරණ දක්වා මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම පිංගතුනි අනිත්‍ය වී යන ධර්මතාවයන් අවිද්‍යාව අනිත්‍ය නම් සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා සංස්කාරයෝ අනිත්‍ය නම් විඥානයත් අනිත්‍ය වෙලා යනවා මේ වගේ ජාති ජරා ව්‍යාධි මරණ දක්වා අනිත්‍ය වී යන ධර්මතාවයන් ඒ වගේමයි පින්වතුනි ඔබලා මේ පින්කම් සිද්ධ කරපු පින්වතුනි මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ සලායතනියෝ අනිත්‍ය වී යන ධර්මතාවයන් ඒ වගේමයි ඔබ මේ ජීවිතය රැකගත්ත මේ ජීවිතය පවත්වාගෙන ගිය මේ කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයෝ කියන මේ සියලු ධර්මතාවයනුත් අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි ඒ වගේමයි පිංගතුනි ඔබ මේ වස්සානේ මුල් කරගෙන පින්කම් කරද්දී ඔබ තුල වැඩුණේ සති සම්බොජ්ජංගයයි චතුරාර්ය සත්‍ය කෙරේ හොඳින් සතිය සිහි පිහිටුණා මෙයයි දුක මෙයයි දුකට හේතුව මෙයයි දුකේ නිරෝධය මෙයයි දුකේ නිරෝධයට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන චතුරාර්ය සත්‍ය කෙරේ හොඳින් සිත පිහිටුවා පිංගතුනි සුගතිය කෙරේ හොඳින් හිත පිහිටගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරේ හොඳින් සිත පිහිටගත්තා මහා සංඝරත්නය වන අපි උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය කෙරේ අමතර වස්සාන සිල්පද කෙරේ හොඳින් සිහිය පිහිටවා ගත්තා පිංගතුනි අපි කොයිසා හොඳින් සිහිය පිහිටවා ගත්තත් සති සම්බොජ්ජංගේ මුල් කරගෙන ඇති කර ගන්නා වූ සතිය නිසාම පිංගතුනි ධම්මවිචේ බොජ්ජංගේ වැඩුණා ධර්මයට අදාළව අපි ජීවිතයේ ක්‍රියාත්මක කරගත් අපි ජීවිතයෙන් ධර්මයක්මයි දැක්කේ පිංගතුනි ඒ නිසාම අපි තුල වීරිය වැඩුණා
ඒ වීරේ නිසා ප්‍රීතිය පස්සද්ධිය ඇති වුණා ඒ නිසාම සමාධිය උපේක්ඛා කියන මේ උතුම් සප්ත බොජ්ජංගය අපි තුල වැඩුණා පින්ඇතුනි අපි තුල ධර්ම විජය බොජ්ජංගය වැඩෙන්න නම් අපි අනිවාර්යයෙන්ම සති සම්බොජ්ජංගය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ සති සම්බොජ්ජංගයෙන් තොරව කවදාක්වත් ධම්ම විජය බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි තුල වැඩෙන්නේ නැහැ ඒ නිසා ඔබ මේ වස්සානේ පුරාවට යම් සති ධම්ම විජය වීර ප්‍රීති සමාධි උපේක්ඛා මේ උතුම් ධර්මයන් නැති කරගත්තද ඒ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වෙලා එනවා පිංගතුනි ඒ වගේම මේ වස්සානේ තුල යම් බාධාවක් නිසා ඔබ පංච නීවරණයන් නැති කරගත්තද කාමච්ඡන්ද වියාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් ඔබ ඇති කරගත්තද මේ පංච නීවරණියෝ අනිත්‍ය වෙලා යන ධර්මතාවයන්මයි ඒ නිසා ඔබ බලන්න ඔබ මේ වස්පින්කම තුල කාමච්ඡන්දයන් නැති කරගත්තද කියලා මොකද මේ කාමච්ඡන්දයන් කියන්නේ පංච නීවරණයක් කාමච්ඡන්දයෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමයි පින්වතුනි ඔබ මේ වස්පින්කම තුලින් ඔබ මේ ඇස කන නාසය දිව ශරීරය පිනවීම කියන කාරණා සිද්ධ කරගත්තද ඔබ ඒ වෙනුවෙන්ද වස්පින්කම් කැපකලේ එමනම් අනිවාර්යයෙන්ම ඔබ කාමච්ඡන්දයන් තුලයි ජීවත් වෙලා තියෙන්නේ ඒ කාමච්ඡන්දයන් අයිති වෙන්නේ පංච නීවරණටයි ඒ කාමච්ඡන්දයන් ජීවිතයට එකතුන තැනදී පින්වතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච අධර්ම ධර්මයෝම අපේ ජීවිතයට එකතු වෙනවා ඒ නිසා ඔබ නිරතුරුවම දැස් පියාගෙන නුවණින් දකින්න පින්වතුනි මම මේ මතක් කළා වූ සියලු ධර්මතාවය අනිත්‍ය වූ ධර්මතාවයන්මයි පින්වතුනි මේ වස්සානේ පුරාවට යම් විචිත්‍ර වූ විසිතුරු ලස්සන වූ යම් සංස්කාරයන් ඔබ රැස් කළාද ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි එනම් දැස් පියාගෙන පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ උතුම් ධර්ම රත්නයේ මේ උතුම් සංඝ රත්නයේ දක්වාත් ඔබේ ජීවිතය ජීවත් කරවන මේ උනුසුම මේ ආයුෂය මේ පටිච්ච සමුප්පන්න විඥාණය දක්වා ඒ වගේම ඔබව ක්‍රියාත්මක භාවයට පත්වෙන මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාරයන් දක්වා ඔබ තුලින් රැස් වෙන මේ කුසල් අකුසල් සංස්කාරයන් දක්වා මේ සියල්ල අපිට මතු කරලා දෙන කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව දක්වා මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය නුවණින් දකින්න ඔබ ධම්මානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා පින්වතුනි මේ සුන්දර විදර්ශනා රාත්‍රිය පින්වතුනි සුන්දර විදර්ශනාමය ධර්මයක් ජීවිතයට එකතු කරගත්තා ඔබ කළා වූ සුන්දර ආමිස පූජාවන් සියල්ලම එක මොහොතකින් ප්‍රතිපත්තිමය පූජාවක් බවට පත් කරගත්තා පින්තුල්ලා කරගත්තා වූ සෑම පින්කමක්ම සිහියට නගාගෙන වස් ආරාධනා කිරීමේ පටන් මේ අවසාන බෝධි පූජාව දක්වා කරගත්තා වූ සෑම පින්කමක් තුළින්ම රැස්ුණා වූ සංස්කාරයෝ පින්තුනි අනිත්‍යයි කියලා දකින්න ඒ දකින මොහොතේ ඔබ ධම්මානුපස්සනාව තව තවත් ශක්තිමත් කරගත්තා වෙනවා නමුත් ඔබ ධම්මානුපස්සනාව ශක්තිමත් කරලා ඒ ධම්මානුපස්සනාව ශක්තිමත් වුණා වූ සිතෙන් ඔබ ආයිමත් සතුටටපත් වෙන්න එපා පින්නතුනි ඒ සතුටක් ඔබ තුල ඇති වුණොත් ඒ සැප වේදනාව ආයිමත් ඔබ වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඒ වේදනානුපස්සනාවත් ඔබ අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක්ම කියලා ඔබ දකින්න කොතැනකවත් මායාට ඉඩ දෙන්න එපා පුංචි හෝ සැප වේදනාවකින් පුංචියෝ දුක් වේදනාවකින් පුංචියෝ අසිහියකින් පිංගතුණේ ප්‍රයෝජනයට ගන්නේ මාර්යාමයි එනිසා ඔබ දක්ෂ වෙන්න මේ සුන්දර රාත්‍රියේදී පුරාතුම් මාසයක් ඔබ කරගත්තා වූ මේ සුන්දර වස් පිංකම පිංගතුණේ ආමිෂ පූජාවන්ට යට වෙලා නම් ඔබ කරගත්තේ පිංගතුණේ මේ සුන්දර පූජාව ආමිෂ පූජාව මේ සුන්දර රාත්‍රියේ සැබෑ ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපය සිහියට නගාගෙන පිංගතුණී ඒ සුන්දර බුදුරජාණන් වහන්සේගේ රූපයත්
පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. ඒ වගේමයි අතීත සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක ඉපදිලා පින්තුනි ඔබත් මමත් කොයි සානම් කටින පින්කම් කරන්නේ නැද්ද? පින්තුනි ජීවමාන බුදුරජාණන් වහන්සේලාට ඔබ කොච්චර වස්චීවර පූජා කරන්නේ නැද්ද? ජීවමාන බුදුරජාණන් වහන්සේලාට ඔබ කොච්චරනම් වස් ආරාධනා කරන්නේ නැද්ද? සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 20000ක් දීර්ඝයි 30000ක් 40000ක් 50000ක් 60000ක් දීර්ඝයි. එදාට මිනිසයාගේ ආයුෂත් ඒ වගේම දීර්ඝයි. එවැනි දීර්ඝ ආයුෂ සහිත සම්මා සම්බුද්ධ ශාසන ඉපදිලා පින්තුනි ඔබලා කොච්චරනම් බුදුරජාණන් වහන්සේලාට වස් ආරාධනා කරන්නේ නැද්ද? කටින චීවර පූජා කරන්නේ නැද්ද? ඒ විතරක් නෙමේ පින්තුනි මහරහතන් වහන්සේලා ලක්ෂ කීයකටනම් ඔබ සංසාරේ වස් ආරාධනා කරන්නේ නැද්ද? කටින වස්ත්‍ර පූජා කරන්නේ නැද්ද? පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇටියට මම දැස් පියාගෙන නුවණින් දකිනවා මන් සංසාරේ පූජා කළා වූ කටින වස්ත්‍ර ප්‍රමාණය පින්තුනි මෙපමණයි කියලා මට කියන්න බෑ. එක ගිජ්ජකූට පර්වතේ තරම් විශාල වෙන්න පුළුවන් ඒ කටින වස්ත්‍ර ප්‍රමාණය දැස් පියාගෙන ඒසා කටින වස්ත්‍රයන් අපි පූජා කළත් පින්තුනි ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේලාට කටින වස්ත්‍ර පූජා කළා වූ සංස්කාරයන් මහරහතන් වහන්සේලාට කටින වස්ත්‍ර පූජා කළා වූ සංස්කාරයන් මහා සංඝරත්නය මුල් කරගෙන කරපු මේ සෑම සංස්කාරයක්ම පිංගතුනි අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් ධම්මානුපස්සනාවටම මේ සුන්දර රාත්‍රියේ නැවත නැවත පණ දෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඇයි ඔබට මේ මතක් කරන්නේ? මේ විදර්ශනාමය ධර්මයන් තුලින් ප්‍රතිපත්ති පූජා වූ ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මුලින් මතක් කළා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. පිංගතුනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඊට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒ තමයි ඇසුරු සෙනක් අනිත්‍යභාවයේ වැඩිම කියලා. එනම් පිංගතුනි ඔබ මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පිංගතුනි මේ පැයක් පුරාවට ජීවිතයට එකතු කරගත්තේ ජීවිත කාලය පුරාවට කළා වූ සුන්දරම කුසල් නිධියයි පිංගතුනි සුන්දරම විදර්ශනා නිධියයි සුන්දරම රාත්‍රියයි ඔබ මේ ගත කරන්නේ. ඔබ මුළු ජීවිත කාලෙම විතරක් නෙමේ සංසාරයක් පුරාවට කළා වූ කටින වස්ත්‍ර පූජාවන් පිංගතුනි ඔබ ධම්මානුපස්සනාවෙන් දැකලා අයෝමය විදර්ශනාමය කුසලයක් ඔබේ ජීවිතයට එකතු කරගත්තා. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් අරමුණමයි පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශාසනය පනවලා දැන් වසර 2600කට වැඩිය ගෙවි ගිහිල්ලා පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය වසරින් වසර වසරින් වසර ආරක්ෂා වෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නිසා, ගෞරවනීය උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මේ සිව්පිරිස නිසාමයි පින්වතුනි. ඒ නිසා ඔබලා මෙවන් මොහතක මෙවන් සුන්දර වස්සානයක පින්වතුනි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරයිද, විදර්ශනාමය ධර්මයන්ගින් ඔබේ ජීවිතේ පුරවා ගනීද පින්වතුනි ඔබ මේ ලෝක ධාතුවේ රැස් කළා වූ ශ්‍රේෂ්ඨ පිනේ උරුමය ලබනවා. එනිසා සමස්ත බෞද්ධ ජනතාවම ලෝකවාසී බෞද්ධ ජනතාවම පින්වතුනි මේ සුන්දර විදර්ශනාමය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බොහෝම වේගෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දුර්වල වෙනවා, බොහෝම වේගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දුර්වල වෙනවා, බොහෝම වේගෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල වෙනවා. ඒ වගේමයි ධර්මය අධර්මය බවට පත්වෙන ප්‍රකාශයන් අපිට ඇහෙනවා, විනය අවිනය බවට පත්වෙන, අවිනය විනය බවට පත්වෙන ප්‍රකාශයන් අපිට ඇහෙනවා. මේවා හේතුඵල ධර්මයන් පිංගතුනි. මේ හේතුඵල ධර්මයන් සමාජගත වෙන්නේ ඔබේ මගේ අකුසල් නිසාමයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ වැරදි කරන ලෝකයාට බැන බැනීදීම නෙමේ අපි කළ යුත්තේ පිංගතුනි. වැරදි කරන ලෝකයාට අපි බයින්න ගියොත් අපි වරදකරුවෙක් වෙනවා.
අවසානයේ දෙගොල්ලම වරදකරුවෝ රැස් කරන්නේ දෙගොල්ලම අකුසල්මයි ඒ නිසා වරද කරන කෙනාත් නිවැරදිභාවය දකින්න කෙනාත් දෙන්නම සාසනේ විනාශයටමයි හේතුවක් වෙන්නේ ඒ නිසා වැරදි කර නැයි වැරදි කරපු දෙම් පිංතුනේ ඒක ලෝකේ කවදත් තිබ්බා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩ සිටිද්දී මිච්ඡා සාසනයක් එදත් තිබ්බා ඒ මිච්ඡා සාසනයට දේවදත්ත නායකත්වය දුන්නා ඒ මිච්ඡා සාසනයට ගිහි පින්වතුල්ලා නායකත්වය දුන්නා නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ සැලුනේ නෑ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් ශක්තිමත් කළා සීලයෙන් ශක්තිමත් කළා කුසලයෙන් ශක්තිමත් කළා මෛත්‍රියෙන් ශක්තිමත් කළා විදර්ශනාවෙන් ශක්තිමත් කළා උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණී මේ සිව්වණක් පිරිසම ධර්මයේ තුල ධර්ම මාර්ගයේ තුල චතුරාර්ය සත්‍ය තුල ශක්තිමත් කරලා විදර්ශනා ධර්මයන් මෝදු කරලා පින්වතුනි ඒ අයගේ පුණ්‍ය ශක්තිය වැඩි කළා ඒ වැඩි කිරීමේ ඵලයයි අදත් අපි මේ උතුම් ශාසනාර්ථයන් භුක්ති විඳින්නේ එහෙම නැත්නම් මේ ශාසනය අවුරුදු 2600ක් රැකලා දුන්නේ බ්‍රහ්මේක් දෙවියෙක් නෙමේ පිංගතුනි මේ ශාසනය 2600ක් අවුරුද්දක් රැක දුන්නේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස තෙරුවන්ට කීකරුභාවයෙන් කරගත්තා උතුම් ආමිෂ පූජාවනුත් ඒ ආමිෂය තුලින් කරගත්තා වූ පින්වතුනි ප්‍රතිපත්තිමය පූජාවනුත් හේතු වෙනුයි කියන කාරණය අපි නිහතමානීව තේරුම් ගන්න ඕනේ. එනිසා මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා ආරක්ෂා කරන්න පින්වතුනි ඔබ පටිච්ච සමුප්පන්නව කොයිසානම් කැපවීමක් කරන්නේ නැද්ද? ඔබ මේ ජීවිතේ පළවෙනි වතාවට මිනිසෙක් උනේ නැහැ. ඔබ පසුගිය අවුරුදු 2600 පුරාවට පින්වතුනි විසිපාරක් විසිපස් පාරක් ඔබ මනුස්ස ජීවිත ලැබලා උපදින්නේ නැති මේ සම්මා සම්බුද්ධ ශාසනේ තෘෂ්ණාපච්චය උපාදානං මැරෙන මොහොතේ එකම උපාදානයයි ඔබ ඇති කරගත්තේ මොකද්ද මේ සම්මා සම්බුද්ධ ශාසනේ ඉපදේවා පින්වතුනි තෘෂ්ණාපච්චය උපාදානං ඒ උපාදානයට අදාළව නැවත මව් කුසමකම ඉපදිලා සිංහල බෞද්ධෙක් වෙලා ඔබ මේ ශාසනයමයි ආරක්ෂා කරන්නේ එහෙමනම් පටිච්ච සමුප්පන්නව පසුගිය ආත්ම භාව 20ක 25ක 15ක 10ක පින්වතුනි ඔබලා මේ උතුම් සිංහල බෞද්ධ සමාජය තුල ඉපදුනාමයි පින්වතුනි මේ උතුම් බෞද්ධකම දරාගෙන ඉපදුනාමයි ඒ ඉපදීම තුලම ඔබ තෘෂ්ණාපච්චය උපාදානං කියන ධර්මතාවය තුල පින්වතුනි තෘෂ්ණාවෙන් මේ ශාසනාර්ථයන් දරාගෙන මේ ශාසන ආරක්ෂාව දරාගෙන ආවා වූ පිරිසක් ඔබලා එනිසා ඔබ තේරුම් ගන්න ඔබලාමයි මේ ශාසනය ආරක්ෂා කළේ වෙන කවුරුත් නෑ මේ ශාසනය ඇමරිකාවෙන් ඇවිල්ලා ආරක්ෂා කළ දෙන්නේ චීනෙන් ඇවිල්ලා ඉන්දියාවෙන් ඇවිල්ලා රුසියාවෙන් ඇවිල්ලා මේ ශාසනය ආරක්ෂා කරලා දෙන්නේ නැහැ මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරලා දෙන්නේ පින්වතුනි ඔබමයි ඔබේ දරුවන්මයි එනිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතයේ ඔබ යම් තැනක නැවතුණත් ඒ නවතින තැන ඔබ ආයිමත් තෘෂ්ණාපච්චය උපාදානං කියන ධර්මතාවයක් ඇති කරගන්නවා මොකද්ද අනේ මේ ශාසනය ආරක්ෂා කරන්න මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරන්න නැවත මම ශ්‍රී ලංකාවේ උපදීවි කියලා උපදින්න කියලා මං ඒක අනුමත කරන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙන්න කියලා මොකද ලෝකය කියන්නේ දුකයි ලෝකය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුකයි එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ලෝකය හදන්න කියලා ලෝකය ඊළඟ දවසේ ඔබ ඊළඟ ආත්ම භාවයේ මිනිසෙක් වෙලා ලෝකය මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ ශ්‍රාවකෙක් හැටියට මම ඔබට කියන්නෙත් නෑ නමුත් අපි සියලු දෙනා නිවන් දකින්නේ අපි සියලු දෙනා සෝවාන් ඵලයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි සද්ධාව ඇති කරගන්න කියලා සුගතියට යන්නේ මෙපමණයි එහෙනම් පින්වතුනි සියල්ලම සෝවාන් ඵලයටපත් වෙයි කියලා අපිට හිතන්න බෑ සියල්ලම සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්න කියලා අපිට හිතන්න බෑ එනිසා අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ එකිනෙකට වෙනස් ස්වභාවයන් අපි නිරතුරුව දකින්න ඕනේ එනිසා ඔබ තේරුම් ගන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය 2600 වසරක් මේ දක්වා ඔබමයි පටිච්ච සමුප්පන්නව මේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළම ඔබ මැරෙමින් ඉපදෙමින් තෘෂ්ණාපච්චය උපාදානං කියන ධර්මතාවයේ ඇවිල්ලා
මේ උතුම් ශාසනාර්ථයන් ඔබ තාමත් ආරක්ෂා කරගත්තා. ඒ නිසා පින්වතුනි, ඊයින් අදහස් වෙන්නේ වසර 2600ක් ඔබ බුදුරජාණන් වහන්සේට ඔබේ ජීවිතේ පූජා කළා කියනවා. ඔබ මේ උතුම් ධර්ම රත්නයට ඔබේ ජීවිතේ පූජා කළා තියෙනවා. මේ උතුම් සංඝ රත්නයට ඔබේ ජීවිතේ ඔබ පූජා කළා තියෙනවා. ඒකයි ඔබ තුෂ්ණාපච්චයා උපාදානං කියන ධර්මතාවය තුල පටිච්ච සමුප්පන්නව මෙරමින් නිපදෙමින් මෙරමින් නිපදෙමින් මේ සිංහල බෞද්ධ දේශය තුලම පිංගතුනේ මේ උතුම් ධර්මතාවයන් තාමත් ආරක්ෂා කරගෙන යන්නේ. නමුත් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ධම්මානුපස්සනාව එතනදිත් ඔබ ප්‍රයෝජනෙට ගන්න පිංගතුනේ. එහෙම ප්‍රයෝජනෙට අරගෙන ඔබ දක්ෂ වෙන්න මේ ශාසනය හිට දවසට ඔබට ආරක්ෂා කරලා තියන්න ඕනේ නම්, ඊළඟ පරපුරට ඔබට ආරක්ෂා කරලා තියන්න ඕනේ නම් මේ ශාසනය ආරක්ෂා කරන්න කවුරුත් එන්නේ නැහැ පිංගතුනි. විදේශ ජාතීන් අපේ ශාසනය ආරක්ෂා කරන්න එන්නේ නැහැ. අපේ ගෞරවනීය පාලක පිංගතුල්ලාට මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කිරීමේ කිසිම උවමනාවක් නැහැ පිංගතුනි. ඒ නිසා මෙහි ආරක්ෂකයා ඔබයි. මෙහි ආරක්ෂකයා මේ රටේ තරුණ පරපුරයි. මෙහි ආරක්ෂකයා මේ රටේ ළමා පරපුරයි. එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ පටිච්ච සමුප්පන්නව හදවතින් දරාගෙන ආපු ඒ අදිෂ්ඨානය පිංගතුනි මේ ජීවිතේදී ඔබෙන් ගිලිහෙන්න දෙන්න එපා. ඔබෙන් ගිලිහෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් වෙන්න. එච්චරයි. ඔබ සෝවාන් ඵලයට පත් වෙන්නේ නැත්නම් පිංගතුනි මේ ශාසන ආරක්ෂා උදෙසා පටිච්ච සමුප්පන්නව ඔබ ඇති කරගත්තා වූ අදිෂ්ඨානය මේ ජීවිතෙන් ගිලිහෙන්න දෙන්න එපා. ඔබේ දරුවාගේ ජීවිතෙන් ගිලිහෙන්න දෙන්න එපා. ඊළඟ පරම්පරාවේ ජීවිතවලින් ගිලිහෙන්න දෙන්න එපා. එනිසා මේ උතුම් අර්ථයන් මෙතෙක් ආරක්ෂා කරගත්තා වගේම ඉදිරියටත් ආරක්ෂා කරගන්න පිංගතුනි. මේ සුන්දර වස්සානය ගෙවෙන මේ සුන්දර රාත්‍රියේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන අදින් පස්සේ උදා වෙන මේ සුන්දර චීවර මාසය පිංගතුනි ඔබේ ප්‍රතිපත්ති පූජාවන් වැඩෙන විදර්ශනා ධර්මයන් වැඩෙන මහත්ඵල මහානිසංස පින්කම් බවට ඔබේ පින්කම් පත්වෙන පින්වතුනි සුන්දර චීවර මාසයක් කරගන්න. ඒ කුමක් උදෙසාද? ඔබේ පින ශක්තිමත් වෙන්න ඕනේ. විදර්ශනා කුසලයමයි ශක්තිමත් විදර්ශනාමේ පිනක් බවට පත් වෙන්නේ. ඔබේ වර්ණයේ සැපයේ බලය ඔබට දිනලා දෙන්නේ පින්වතුනි මේ උතුම් විදර්ශනා ධර්මයන් තුළින්. විදර්ශනා නුවණ ඇති වෙනවා වගේම ඔබේ වර්ණයේ සැපයේ බලය ශක්තිමත් කරලා දෙනවා. ඒ වගේම ශාසනයට ආරක්ෂාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේව ප්‍රතිපත්තියෙන් පූජා කළා වෙනවා. එනිසා මේ සුන්දර චීවර මාසය පින්වතුනි ඔබේ පින වැඩෙන මාසයයි. ඔබේ දස කුසල් ධර්මයන් වැඩෙන මාසයයි. ඔබේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන මාසයයි. ඒ වගේමයි පිංගතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම කුසල් ධර්මයන් වෙන විදර්ශනාමය කුසලය වැඩෙන මාසයයි. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ උදා වෙන චීවර මාසය තුල ඔබේ පිංකම් ශක්තිමත් ආකාරයෙන් විදර්ශනාමය ධර්මයන් වැඩෙන ආකාරයෙන් සිද්ධ කරලා පිංගතුනි ඊළඟ වස්සානය දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරන්න, මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ජීවත් කරන්න, මේ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන මේ උතුම් අර්ථය පිංගතුනි අනාගත පරම්පරා උදෙසා ජීවත් කරන්න මේ සුන්දර රාත්‍රියේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා මෙස්සිතින් පිංවතුල්ලාට සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. පිංගතුනි මේ මොහොතේ පිංගතුල්ලා කල්පනා කරන්න සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර විදර්ශනා රාත්‍රිය සවන්ේ කරපු වෙලාවේ හැමෝම දැස් පියාගෙන නුවණින් දකින්න මේ මොහොතේ කරගත්තා වූ මේ විදර්ශනාමය ධර්මයන් ශ්‍රවණය කළා වූ විදර්ශනා ධර්මයන් තුලින් රැස්ුණා වූ පින්, ඒ වගේම මේ වස්තුම් මාසයේ පුරාවට සිව්පසේන් මහා සංඝරත්නයට අපෝපස්ථානයන් සිද්ධ කරලා රැස් කරගත්තා වූ සෑම පිනකින්ම, ඒ වගේම මහා සංඝරත්නය වන අපිත් ඒ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් ඊට අමතරව වස් සීලයන් අකුරට සමාදන් වෙලා රැස් කරගත්තා වූ සෑම පිනක්මත් පිංගතුනේ
විදර්ශනාමය පින් බවට අපි මේ මොහොතේ පත් කරගත්තා. මහත්ඵල මහානිසංස පින්කම් බවට අපි පත් කරගත්තා. ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම විදර්ශනාමය කුසල් ධර්මයක්ම මේ උතුම් ධර්මයන් ශ්‍රවණය කළා වූ පින්වත් ඔබටත් ඔබේ මෞදෙමාපියන් දුවා දරුවන්ටත් පින්තුනි ගම් වාසී රටවාසී සියලුම පින්තුල්ලාටත් ඒ වගේම උත්තරීතර මහානායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය දැකීම අවබෝධයටම මේ පින් උත්තම විදර්ශනාමය පින් බවට පත් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම ඒ කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් පින්වත් සාරද මහත්මයාටත් පින්වත් සමිනි නෝන මහත්මියටත් ඒ වගේම සිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.